මෙවතුම් ධර්ම දේශනාව සඳහා වැඩම කොට වදාළ හෝමාගම කල්පරාව ශ්‍රී නිමලාරාම විහාරාධිපති විචිත්‍ර ධර්මදේශක පූජ්‍යපාද වරායායේ සමිත ස්වාමීන් වහන්සේට දැහැත්තස පිළිගැන්වීම සඳහා මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්නේ එතකෙන් රේඩියෝ වේ ආගමික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වරුණ ඉදිරි සිංහට. එසේ නම් සදහවතුනි අපි තුන් සිට පහදවාගෙන මෙතෙන් සිට සඳුදා ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව ආරම්භ කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. තුන් සිට කාගෙත් සංවර වේවා. පින් සිට තව දුර තත් වැඩි වේවා. මිනියාම තින දැටි බර වේවා. සාදු හඬින් මේ බිමම පිරේවා. සහමක පිනට ඔබේ ඔය සිත දෙන්නේ. ඉතෝලින් සැනසුමයි පින්වත හත් වන්නේ. වන්නැතුවොතින් සසරම ඔබේ තරුවන්නේ. ඒ පින් බලෙන් නිවනම මතු හිමිවන්නේ. දීප දීප පාද අඳුර නසන්නේ. මෝහ මෝහ සිත තනසලන්නේ. ජීවමාන පුතු පලය රඳන්නේ. සිහි කර කර පුතු සමිදු වඳින්නේ. දිවියන් සාතු කියන්වා. පොළවේ මිනිසුන් සාතු කියන්වා. මහරහතුන් ගුණ දිවියට හේවා. දහම් රසින් දිවි මග සරු වේවා. අමන්තා චක්ක වාලේතු අත්ම්‍රාකච්ඡන්තු දේවතා. සත්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවෙන කාලු අයං පදංසා. ධම්මස්සවෙන කාලු අයං පදංසා. ධම්මස්සවෙන කාලු අයං බදන්තා. භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වේදනං පරුසං ජානි. ශරීරස්සච වේදනං. ගරුකං වාපි ආපාතං. චිත්තස්සේ පංච පාපුනින්ති. මුළුතුම් ලෝකයම සද්ධර්මයේ අනුහසින් සනසා වදාළ ලොවේ දොළො උතුරා අමාමෑණි බුදුහිමියනි, සද්ධර්මය දේශනා කරන්නට මට අවසරයි. වැඩ සිටින අති ගෞරවනීය
පූජනීය විචිත්‍ර ධර්ම කතික අප කල්යාණ මිත්‍ර ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ලංකාවාසී ලෝකවාසී පන්සලේ ඉඳගෙන අපි වහගෙන ඉන්න පින්බර පුංචි හාමුදුරුවනි ලොකු හාමුදුරුවනි ඔබ වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම ලෝකයේ පුරා අපිව බලාගෙන ඉන්න අහගෙන ඉන්න පින්වන්ත පින්වතුනි ඈත පිට දිලිඳු පැලේ සිට නගරයේ සොවිසල් මැදුර දක්වා අපි වහගෙන ඉන්න පින්බර ගුණවන්ත මව්වරුනි පියවරුනි තරුණ දරුවනි පුංචි දුවේකුනි අදත් ජාතියේ නාලිකාව නෙතෙසම් නාලිකාව තුලින් ඇමිලි පිටියේ පදලංගල වරායායි සමිත හාමුදුරුවෝ විදියට මම කාලයකට පස්සේ ඔබව සොයාගෙන ඔබේ නිවසට වැඩම කළා. ඊටාම වටින මහා පින්කමක් සිදු වෙන වෙලාව ගොරණ සීලස්වරණ පින්බිම අද බුදුරජාණන් වහන්සේගේ වැඩම වීමෙන් ඔබේ සාදුනාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්බර වෙලා තිබෙනවා. ඒ වගේම මහරහතන් වහන්සේලාගේ වැඩම වීමෙන් පින්බර වෙලා තිබෙනවා. පරිසරයේ පවා ආශිර්වාද කරනවා. මම හිතන්නේ දිවසේ ඉඳගෙන අහගෙන ඉන්න ඔබට මේ ගුණය මේ බලය හදවතක දැනේවායි අපි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ධර්මදේශනාව තුළ වටිනා කාරණා කීපයක්. කර්මය ගැන අපිට හොඳටම කියලා දුන්නු කෙනා තමයි අපේ ගමේ ගෙදර ආච්චි. එහෙම නැත්නම් සීයා. මේ පැත්තට එනකොට කිරි අම්මා කිරි අක්කා කියලා කියනවා. මේ අය අපිට හොඳට කර්මය ගැන කියලා දුන්නා. කකුල ගලක වැදුනම තුනුරුවන්ගේ සරණයි කියනවා නේද අපේ පරණම්මල. පරිස්සමෙන් පය තියන්න කියලා කියනවා. යම් ගැටලුවක් ඇති වුණාම නිතරම බුදු සරණයි දෙවි පිහිටයි කියන අපේ අම්මලා. ඒ වගේම අනිත් පැත්තට කියනවා පින්වත්නි කර්මේ තමයි කියලා සමහර ඒවට කියනවා. වත්කටක් කියලා වුණත් කර්මේ තමයි කියනවා. පළඟැටියෙක් පහනට වැටිලා මැරුණත් කර්මේ තමයි කියනවා. හැම දෙයකටම අපේ අම්මලා කර්මේ තමයි කියලා කියනවා. එනිසා මම හිතන්නේ කර්මේ ගැන හොඳටම උරුමකාරව දැනගෙන හිටියේ අපේ ගමේ වයසක අම්මලා. ඒ මොකද ජාතක පොත කියවුවා ජාතක පොත දැනගෙන හිටියා. කර්මය අපිට පරිසම් දෙන හැටි දැනගෙන හිටියා. එනිසා අපේ පැරැන්නෝ වෙන සමහර දේවල් කර්මයට බාර දීලා විතරක් හිටියේ නෑ. කර්මයෙන් අත මිදෙන්න හොඳ සුදු කර්ම කරගන්න කටයුතු කළා. පින්වත්නි බටහිර විද්‍යාත්මකව අද ඔබ විදේශ රටවල් තුල ජීවත් වෙනවා නම් බන්නවා පින්වත්නි. අද මේ විද්‍යාත්මක මැෂින් එකක් තිබෙනවා ඕරා මැෂින් කියලා. මේ මැෂිමකට අත තියුවාට පස්සේ පුළුවන්කම තිබෙනවා අපේ හදවත තුල ක්‍රියාත්මක වෙන සිතිවිලි ධාරාව මොන වගේද කියලා කියන්නේ. දැන් බලන්න මේ දිහා බලාගෙන ඉන්න ඔබට පේනව නේද මේ මහා දිග පොලිමක අර ඈත පාරේ ඉඳලා පුංචි දරුවෝ වඩාගෙන අම්මලා තාත්තලා මේ සර්වඥ ධාතුන් වහන්සේලා මහරහත් ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට ඉතාම ශ්‍රද්ධාවෙන්
දෙවුරම් මහා විහාරයේ පුතුන් දකිනවා තේ සිත නිත සිත පහදවා දැඟිලි බැඳගෙන ඉස්හාම සංවර්ෂිතින් යුතෝපෝලිනේ දැන් මේ හැම දෙනාගේම හදවතේ තිබෙන්නේ පින්වත්නි අලෝභ අදෝස අමෝහ දැන් බලන්න වෙන නෘත්‍ය නැටුම් සංගීතය වෙන මේ වගේ දේවල් කියන කෙනෙක් මේ වගේ පොලිම කීටියනම් ප්‍රයත්නන්ගේ හිතේ ඇති වෙන්න පිළවත් ඇත පිනවන්නට ඕන කන පිනවන්නට ඕන නේද ස්පර්ශයේ පහතෙන් විඳින්නට ඕන හදවත පිනවන්නට ඕන දිව පිනවන්නට ඕන මේ ආදී වශයෙන් පසින්දුරන් පිනවීමේ ඉතාම ලාමක පහත් සමහර චේතනා ඔබේ හදවත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව විද්‍යාවෙන් පෙන්වනවා අපි ළඟනේ කෝරා කිරණ සාමාන්‍යයෙන් ඔය නව යොවුන් වයසේ තරුණ වයසේ ඉන්න තරුණ ළමයින්ගේ හිතේ තිබෙන්නේ සමහර උද්වේග කර ආවේගශීලී සමහර අදහස් එක්ක වැඩි ප්‍රමාණයක් ඔය කෝරා මැෂින් පරීක්ෂණ කරාට පස්සේ පේනවා පින්වත්නි රතු පාට කිරණයක් අපේ මේ ඇඟ වටා තිබෙනවා මේ මැෂින් වලට අහුවෙනවා ඊළඟට ඔය මධ්‍යම වයසට යනකොට ටිකක් වැඩිහිටි වයසට යනකොට අර තරුණ කාලේ වගේ නෙමෙයි ටිකක් සංහා විකසිතවිලි ඇති වෙනවා පොල් පොලෙත් එකතු කරනවා පොල් කට්ටත් එකතු කරනවා අපේ අම්මලා කියන්න පුළුවන් ඒක තමයි ආම්බුනේ අර පිරිමැස්ස ඒක හොඳයි අර පිරිමැස්ම ඒක හොඳයි අම්මේ හැබැයි පොල් මැටි වලින් තෙල් හිඳලා පහම් පත්තු කිරීම අර පිරිමැස්ම නෙමෙයි එහෙමත් ඉන්නවා නේද මහා ධන කුවේරයේ ඉන්නවා මේ බස් එකේ ටිකට් කඩන පුංචි මිනිහා මේ මහ පින්කම් දැකලා බනිස් ගෙඩි ටිකක් අරන් ඇවිල්ලා බෙදෙනවා වතුර ඒක බැරි කෙනා වතුර කලයක් තියාගෙන ඒක බෙදෙනවා තැන් ටිකක් දෙනවා මෙන්න අපි පින්කම් කරන විදිය සල්ලි නැත්තම් ඒ තැන්වල බුදු පුදක යන මිනිස්සුන්ට මලක් දෙකක් අතට දෙනවා සමහර වෙලාවට දන්සලක් විදියට එහෙම නැතුව මුදලකට දුන්නත් අපේ හිතේ තියෙන ඕන මොකද්ද මේකට රුපියල් 20ක වටිනකමක් තියෙනවා මට දෙන්න රුපියල් 18ක් දෙන්න මට ඉතුරු රුපියල් දෙක මට බිනත මට පින් සිද්ධ වෙනවා සමහර වෙලාවට ඔය මල්ටි ගාතේ තියන් හිටියට පූජනීය ස්ථානවල දවසට එකපාරක්වත් ඔය කිරිවේර වහන්සේ වැඳ ගන්න දලදාහා මුදුර වැඳ ගන්න යන්න වෙන්නේ නැති වෙන්න පුළුවන් මල් අරගෙන බුද පෙරහැරේ යන මිනිස්සුන්ට මල් අතට දීලා තමන්ද ප්‍රාර්ථනා කරනවා මගේ දරු බවුල ජීවත් වෙනවා වගේම මේ මල් පුද නැතිින් මට ලැබේවා කියලා අපිට පින් කරගන්න පුළුවන් ඊළඟට උතුම් වඳින්න යන මිනිස්සුන්ට පාද පෙන්නන්ට මහ පින් තමයි පින්වත්නි මං අර කියාගෙන ආවේ මැදි වයසට එනකොට සමහර වෙලාවට ලෞකික ජීවිතය ඇතුලේ තණ්හා අධික සිටිවිලි එකතු කරන්න මිති බඳින්න නේද අපේ උපාසකම්මලට ඇස් පේන්නේ නැහැ ඒ වුණාට සල්ලි හොඳට පේනවා අනිත් ඒවා බැලුවම බත් එක බෙදලා දුන්නට පස්සේ කියනවා පුතේ මොන බත්ද නියුඩු බත්ද සුදු බත්ද සම්බපුහාල්ද මොනවද ඇහැ පේන්නේ නැහැ බා සල්ලියකට දුන්නම නම් අතගාල හරි ගාන කියනවා නේද ඔය ඕරා මැසින් එකකින් බැලුවට පස්සේ පින්වත්නි ඔය තණ්හා අධික සිටිවිලිත් එක්ක අපේ ශරීරෙ කහපාට ඕරා කහපාට කිරණයක් නමුත් ඒක ඔබේ ශරීරෙ නිකුත් වෙනවා මම කියන්නම් දැන් ඔබේ ගතෙන් නිකුත් වෙන කිරණය මොන පාටද කියලා ඊළඟට කාමය රාගය අධික සිටිවිලි එනකොට නිල් පාට ඕරා එකක් අපේ ශරීරෙන් පිට වෙනවා මම මේ කර්මය ළඟට එන්නයි හදන්නේ නිවසින්ගෙන අහගෙන ඉන්න ඔබත් මේ ටික කල්පනා කරන්න දැන් ඔබ නොයී සිල්ලෙන් අහගෙන ඉන්නවා එහෙනම් හාමුදුරනේ ඔය කියපු එක කොටකටවත් අපි අහුවෙලා නැහැ අපි ඉන්නේ අලෝභ අදෝස අමෝහ කියන සිටිවිලියක දැන් අපින් මොන පාට ඕරා කිරණයක්ද නිකුත් වෙනවද සුදු පාට ඕරා කිරණ ඒ මොකද හදවත නිවෙන කොට දැන් මේ ඇත්තන්ට නැහැ ඇතපිනවීමේ ආසාවක් මේ ඇත්තන්ට නැහැ හදවත පිනවීමේ ආසාවක් නැහැ
හදවත දිරිලා තියෙන බුද්ධාලම්බන ප්‍රීති මේ මහ සෙනඟ බුදු පුදට යදින මහ සෙනඟ දුතු නේද මිත්‍යා දෘෂ්ටියකේ යුගේ උවද හදවත පැහැදී නේද ඒ නිසා දෙවුරම් මහා විහාරයේ සමහර දායකයන්ට ගියා බුදුන් වඳින්නේ නැහැ කියලා බුදුන් ආම්බරෝ පෙනී පෙනී ඉන්නකොට බුදුන් නොවැඳ බැරි වුණා එහෙම වෙන්න පුළුවන් සමහර වෙලාවට පීරෝද රතේ ආපු වෑන් රතේ ලොරි රතේ සමහර රියදුරු මහත්තයා වෙන්න පුළුවන් මම නම් අනේ ඔය ධාතුන් වහන්සලා වඳින්න යන්නේ නැ ඔයාලව ඇරලවල ඔය මගට වෙලා ඉන්නම් කියලා සමහර ආපු අය මේ මහා බුදු පෙරහැර දකින්න කොට නිවසේ ඉඳන් ඔබට මේ මහා වටිනකම ඇහෙනකොට දැන් එන්න හිතෙනවා නේද දැන් එන්න හිතෙනවා අර එහෙම එන්නේ නැහැ කියලා හිතපු අයටත් එන්න හිතුණා ඒ අය ගිහිල්ලා තව අයටත් කිව්වා අනේ යන්න වැඩගන්න මහා බුදු පෙරහැරක් මහා සෙනඟක් බුදුන් වඳිනවා බුදුන් වැඩම කරලා දැන් මොකද පින්වත්නි ඔබේ ශරීරයෙන් නිකුත් වෙන සුදු පාට උරා කිරණයක් ඇයි කිසිම දෙයක් බලාපොරොත්තු වෙච්ච පිටක් නෙමෙයි දැන් ඔබේ හිතේ තියෙන්නේ සිටිවිලි ඔබේ සිටිවිලි සමුදාය සම්පූර්ණම ධාර්මිකයි සම්‍යක් දෘෂ්ටිකයි නේද ඒ නිසා පින්වත්නි ඔබට විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් දෙවිවරුත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ මොහොතේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගෙන විශ්වයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් මොකද රාගික සිතක් නැහැ ලාමක සිතක් නැහැ චපල සිතක් නැහැ තරහ පිරුණු සිතක් නැහැ හැබැයි අර පොලිමේ යන ගමන් හරි ඉස්සරහ ඉන්න කෙනා එක්ක හරි පස්සේ ඉන්න කෙනා එක්ක හරි ඉස්සර උණු කෙනා එක්ක හරි පහුවෙච්ච කෙනා පොඩි හරි ගැටලුවක් ඇති කරගන්න එපා නේද එතකොට දැන් ඔන්න බලන්න අපි හදවත තුල ක්‍රියාත්මක වෙන සිතිවිලි සමුදායත් එක්ක අපි එංගින් නිකුත් වෙනවා හොඳ කිරණයක් තියෙනවා මේ කිරණ ටික ගිහිල්ලා ගැප් වෙන තැනක් තියෙනවා දැන් අර අපේ භාෂාවෙන් කියනවා නම් මෙමරියක් තියෙන ඕන සර්වර් එකක් තියෙන ඕන තිබ්බා ඔය මෙමරිය සර්වර් එක තමයි පින්වත්නි අපි මේ ජ්‍යොතිෂ විද්‍යාවට අනුව කියනවනේ ග්‍රහයෝ කියලා නේද ග්‍රහයෝ කියනවා සෙනසුරු කියයි බුධ කියයි බ්‍රහස්පති කියයි කේතු කියයි ව්‍යාපාරේ ටිකක් අඩාල වෙනවා නම් අම්මා කියනවා පුතේ කේන්දරේවත් පලා ගනි නේද සෙනසුරු ලබලද දන්නේ නැහැ කේතුද දන්නේ නැහැ නේද අත පිරිකරකුත් කර පින්නාගෙන අම්මත් එක්ක පන්සලට එනවා මොකද බිස්නස් සරු වේවා කියලා සල්ලි දෙනවා නම් දෙයියෝ උනත් තමයි හැබැයි හොඳයි බලන්න අපල නැති කාලෙට එහෙම යනවාද කියලා දැන් ওই පන්සල් වල බෝධි පූජා තියන අයගෙන් සමීක්ෂණයක් කරලා බලන්න පින්වත්නි අපල නැති කෙනෙක් ඉන්නවද ওই සෙනගතරේ කියලා කකුලක් කැඩිලා ගෙදර ඔත්පල වෙච්ච ලෙඩෙක් නැති කෙනෙක් ඉන්නවද කියලා නෑ ඇව්වොත් නැත්තම් කියනවා දුවට කරදරයක් පුතාට කරදරයක් නඩු හබයක් ගෙදර ලෙඩෙක් මරණාසන්නයි ව්‍යාපාරේ අඩපණ වෙලා දරුණු අපලයක් ඒ විතරක් නෙමෙයි අර කොසල් රජතුමාට වගේ ඥාති ඇවිල්ලා දොරවල් අරිනවා වහනවා පණ තියෙන අය නෙමෙයි මැරිච්ච අය නේද දොරවල් අරිනවා වහනවා අට්ටි පෙරලනවා මුට්ටි පෙරලනවා ඒ විතරක් නෙමෙයි ඔය කුරුටු ගඳ එනවා මඤ්ඤොක්ක තැඹුවා වගේ ගඳ එනවා නේද බත් මුට්ටියට කූඹි වහනවා ඉතින් මොකද කියන්නේ සාංගික දානයක් දෙන්න ඕන බැලුවම පෙරේතෙක් ගහන්න ඕන අපිට දානේ ටිකක් හරි අම්බු වෙන්න පිට නැත්තම් අපිට දානේ දෙන්නෙත් නෑ දැන් ඒ නිසා කල්පනා කරන්න අපලයක් ඉදිරියට එන්න ඕන පින්වත්නි අපිට අම්මා ගැන හිතන්න දැන් දන් නොදීපු අය මහා දන් පින්කම් කරනු මොකද එක දිගට මැරිච්ච ඥාතින් හීනෙන් පේනවා හීනෙන් පේනවා හීනෙන් පේනවා දනස් නොදී 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 හිටියා අම්මා හම්බ කරලා දීපු දේවල් අප්පච්චි හම්බ කරලා දීපු දේවල් බොක්ති වින්ද අනේකේ මැරිච්චයන්ට විනාශ කරලා පින් අනුමෝදනාවක් කළේ නේ දැන් එක දිගට හීනෙන් පේනවා නේද ඉතින් මොකද කරන්නේ පන්සලේ මල් මුරයක්වත් බාර ගමුද කටිනියක්වත් බාර ගමුද පින් ටිකක් දෙන්න ඕන මැරිච්ච ඥාතීන්ට කවුද පින්වත්නි පින්කම් කොලේ අත්හැරීම පුරුදු කරන්නේ දාන පාරමිතාව පුරුදු කරන්නේ
බොහෝ අය පින්කම් කරපු තැන්වල දුන්නා වගේම නේද දුන්නේ පිත්තල මුට්ටියෙන් ඉල්ලන්නේ රන් නැලියෙන් බලන්නකො නැද්ද කියලා ඈ සමහර අය ඉන්නවා බොහෝ අය ඉන්නවා හැමෝම නෙමෙයි බොහෝම ශ්‍රද්ධාවන්ත මිනිස්සු ඉන්නවා සමහර අය නේද මනින්නේ ප්ලාස්ටික් කලින් ඉල්ලන්නේ සම්බ පිත්තල මුට්ටි පෙට්ටකම් වලින් ඉල්ලන්නේ නේද මොනවද ඉල්ලන්නේ අපේ පුතා දොස්තර විභාගේ පාස් වෙන්න ඕන දෙල්ලන් ඒවනේ ශිෂ්‍යත්වේ පාස් වෙන්න ඕන සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඕන නේද බැරි වෙච්ච දාට සමහර වෙලාවට ඒ පන්සලේ බෝධියත් එක්ක තරහ වෙනවා අපි මම මේ කියන්න හදන්නේ මොකද්ද පන්සලේ ගිනිල්ලා බෝධි පූජාවක් තියෙනකොට පිරිත් පින්කමට සම්බන්ධ වෙනකොට බුදු ගුණ ටික ගයනකොට කියනකොට භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනකොට එතෙන්ටත් ලාමක සිටිවිලි එකතු කරගෙන මේ පින්කම විනාශ කරගන්න එපා පින්න. අලෝභ අදෝස අමෝහ සිටිවිලි දරාගෙනම පින්කම් කරන්න. ඒ වගේම මෙලොව ජීවිතේ ජීවත් වෙද්දී හැමතැනම මතක තබා ගන්න පින්වත්නි. පුළුවන් තරම් අලෝභ අදෝස අමෝහ එකතු කරන්න හොඳ කළත් නරක කළත් මේ විශ්වය තුල ඔබේ ශක්තිය එකතු වෙලා තියෙන එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද අබේතියක් අරගෙන පින්වත්නි අබේතේ දෙකට පලනවා හරියට පොල් බින්ද වගේ පොල් ගෙඩියක් දෙකට බින්දවත් එතකොට බෑ දෙකක් වෙන නේද ඔය එක බෑවකින් ආනන්ද යම් කිසි කෙනෙක් මහා මුහුද ඉහිනවා යම් දවසක මහා මුහුද ඉරලා ඉවර කරන්න පුළුවන් වේවි. මේක ඉවර වෙනවා. හැබැයි ආනන්ද අපි සංසාරේ කරපු කර්ම හොඳයි නරකයි දෙකම බිමා එකක් නෙමෙයි. හොඳ සහ කියන්නේ කුසල් අකුසල් කරපු දෙකම එහෙම මැන්නක් ඒත් ඉවර වෙන්නේ නැහැ කියන මහා මුහුදේ වතුර දැන් හිතන්නකො පින්වත්නි හැබැටියක් දෙකට බලලා පොල් බෑවක් වගේ අරගෙන එක බෑවකින් මහා මුහුදේ ඉනවයි කිව්වොත් මේක හිතන්න පුළුවන් වැඩක්ද කියලා හොඳයි ආනන්ද එහෙම ඉස්සය කියලා කියමුකෝ යම් දවසක මුහුද ඉස්තුනොත් ඒත් අපි කරපු කර්ම ඔව් හොඳයි නරකයි දෙකම ඉවර වෙන්නේ නැහැ. දැන් අපේ උපාසකම්මලා ඔය ඇස්සු ගෙතරින්නම් අහන් හිටියක් හිතාගෙන ඉන්නව නේද? විදේශ රටක හිටියක් හිතාගෙන ඉන්නවනේ. අපි නිවන් දකින්නේම අර කවි එකක් කියනවනේ. අවසන් නොවේයි කල කම්පල සිවාමිත. එතකොට අපි හිතාගෙන ඉන්නවා මේ අනිවාර්යෙන්ම නිවන් දකින්නවා නම් කරපු ඔක්කොම කර්ම කේවල ඉවර කරලා නිවන් දකින්න ඕනේ කියලා අපි හිතනවා නේද ඔක්කොම පව් කේවල ඉවර කරන්න ඕනේ නිවන් දකින්න කියලා එහෙම හිතලා එහෙම නිවන් දැක්කොත් පින්වත්නි ආයි අපිට සංසාරේ කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ කවදාවත් ඒ තරම් අපි පවුත් කරලා තියෙනවා පිනුත් කරලා තියෙනවා ඒ තරම් දේවල් සසර එකතු කරලා තියෙනවා නේද හැබැයි ආනන්දාරේ පාප කර්ම වගේ බලකතු වේවා කරලා තිබුණොත් පින්වත්නි අනිවාර්යෙන් ගෙවන්න වෙනවා කර්ම ගැන කියනකොට කියනවානේ අපරාපරිය වේදනීය උපපජ්ජ වේදනීය අහෝසි කම්ම පිට ධම්ම වේදනීය නේද ඇස් පනා පිට ජීවිතේ මෙලව අපිට පරිසංගන කර්ම තියෙනවා ඊළඟ ජීවිතේට යනවා ආනන්තරය වගේ පාප කර්ම කළු සමහර ඒවා සසරටත් යනවා නේද සමහර ඒවා සසරටත් යනවා ඔබ දුටුවා නේද බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ පින්වත්නි උන්වහන්සේට හිටියා එක අතික ආත්ම භාවයක බෝධිසත්ව ආත්ම භාවයක සුරබි කියලා යාළුවෙක්. සුරබි කියලා යාළුවෙක්. මද්ද්‍රව්‍යයට මටට ලොල් වෙච්ච යාළුවෙක්. මේ යාළුවයිට එකතු වෙලා බෝසත්යන් වහන්සේ මොකද කළේ? පස්සේ බුදුරජාණන් වහන්සේ නමකට නිඳා කළා. නේද? පස්සේ බුදුරජාණන් වහන්සේ නමකට නිඳා කළා. ඒ නිඳා කිරීම නිසා පින්වත්නි කල්ප ලක්ෂ දහස් ගණනක් අවීසියේ ඉපදුනා ලෝකමු කියලා නිරයක් තියෙනවා මහා සංඝරත්නයට නිඳා කිරීම නිසා මෙහෙල උපදින පින්වත්නි කල්ප ලක්ෂ සිය දහස් ගණනක් අවීසියේ ඉපදිලා දුක් විඳා මේ බුද්ධත්වයට
ඊළඟට බුද්ධ රාජ්‍යයට පත් වෙලා සුන්දරිය හැමදාම යනවා කොහෙද යන්නේ පන්සල් යනවා එයා පන්සල් යන්නේ අනිත් අය පන්සලේ ඉඳලා එන වෙලාවටද ඔව් අනිත් අය ගෙදර යන වෙලාවට එයා පන්සල පැත්තට යනවා හැමෝම අහනවා කොහෙද මේ යන්නේ පන්සලට යනවා ජේතවනාරාමයට යනවා එහෙමත් කියලා කියනවා බුදුහාමුදුරුවන්ට මාව දකින්න නැතුව ඉන්න බැරිලු ඉතින් උපාසකම්මලට මේ කියන්නේ මෙහෙම හැමදාම පන්සල පැත්තට යනවා පරිත්‍රාජිකයෝ මොකද කැලේ පින්වත්නි මැරුවා මේ කාන්තාව මරලා විශාල මල් ගොඩක් තිබුණා මේ මල් ගොඩේ හැංගුවා මල් ගොඩේ හැංගුවා හැමතැනම කටකතා පැතුරුවා සුන්දරිය දකින්න නෑ නේද දකින්න නෑ රජතුමාට කිහිලා වාර්තා කළා දැන් හැමතැනම සැකේ පැතිරිලා ගියා ආනන්ද දානි පවා නැති වෙන්නපත් උනා පින්වත්නි නින්දා පාස කරාලු උස්සණින් එහෙම කොටසුත් ඉඳ ඇති අපි අයත් කියයි නේද ඈ ඔව් ගින්නක් නැතුව දුමක් නැගින්නේ නැ තුන් තියනවා නම් ගින්නර තියෙන්න ඕන පොත වෙලාවට අද කාලේ උපාසකම්මල නොහිටියේ නේද බුදුහාඳුරන්ට ආනන්ද හාඳුරු දුවගෙන ඇවිල්ලා අඬලා කියනවා ආනන්ද හාඳුරු හරියට අම්මා කෙනෙක් වගේ නේ බුදුහාඳුරන්ට රැට ගන්ධ කුටිය වටා ප්‍රදක්ෂිනා කරනවලු බුදුහාමුදුරුව මට කතා කරනවද කියලා බලන්න ආනන්ද හාඳුරු පින්වත්නි පිරිනිවන් පානවයි කියලා කිව්වට පස්සේ විශාල වේදනාවක් ඇති වුණා ආයි මට මේ දෑති මුපස්ථාන කරන්ට මගේ බුදුහාමුදුරුව නෑ නේද කියලා බුදු බොහෝම වේදනාවක් ආනන්ද හාමුදුරන්ගේ හදවතට ඇති වුණා පින්වත්නි ආනන්ද හාමුදුරුව බලන්න අඬාගෙන ඇවිල්ලා කිව්වා බුදුහාමුදුරුවනේ මේ නුවර අපහැරලා යමු ආනන්ද මේ යන පැත්තෙත් එහෙම වුණොත් මොකද කරන්නේ එහෙනොත් යනවද එහෙම එහෙම කියොත් ආනන්ද යන්න දියාවක් අපිට නැති වෙනවද නේද වෙනවාද බලන්න අර සංසාරේ කරපු කර්ම ඒකයි මං කිව්වේ අපි කරන දේවල් මේ විශ්වය තුල එකතු වෙලා තිබෙන බුදු වෙත් ආත්මභාවයේ අර සිදු කරගත්තු ඒ දෝෂයේ අඩුපාඩුව ඇවිල්ලා සමන්ට දකින්න ලැබුණා සමහර ඒවා සසරට යනවා සමහර ඒවා අනතුරු ආත්මභාවයට යනවා සමහර ඒවා මේ ජීවිතේම පෙන්න ඉතුරු ටික සසරට යනවා සමහර ඒවා තියෙනවා අවුත් කර ගන්න පුළුවන් ඔය කටින පින්කම් වගේ මහා පින්කම් සිදු කළාම ඈ මෙහෙර දැන්දම පෙටිපිලිම හදලා පූජා කරාම ධර්ම පුස්තක කෙත්වතු උයන් වතු පූජා කරාම නේද මහා සංඝ රත්නයේ වෙනුවෙන් වියන් පූජා කළාම මල් පූජා කළාම සදවතේ පිරුණු ශ්‍රද්ධාවෙන් මේ පින්කම් සිදු කරාම සමහර කර්ම අවුත් කර ගන්න යටපත් කර ගන්න පුළුවන් කම ලැබෙනවා දැන් ඔය අපල කියලා කියන්නේ පින්වත්නි අපි කරපු කර්ම. ඒවා මේ විශ්වය තුල තියෙනවා කාලයකට අපි දැක්කට එන්න පටන් ගන්නවා පින්වත්නි. ඔන්න ඕකයි අපල කියලා කියන්නේ. අපි කරපු කර්ම. අපි කරගත්තු දේවල් අපේ පැත්තට එනවා. හොඳ සහකාරියක්. දැන් කේන්දරේ බලලා එහෙම කියනවා නම් පින්වත්නි මොකද්ද? ඔයාට හරි හොඳයි මේ අවුරුද්දේ කිරි පැණි ඉතිරෙනවා. අපි මොකට කරන්නේ? ඈ? ආ? අපි කරන්න ඕනේ ඉවල් ඒ මට පිළිකරක් අරගෙන බෝධි මාහන්සි ළඟට ගිහිල්ලා පූජා කරලා බෝධීන් වහන්සේ ළඟටම වෙලා ඉඳගෙන ප්‍රාර්ථනා කරන්න ඕනේ මොකද්ද හොඳයි කියන්නේ පින්වත්නි පින් පල දෙන කාලය කළ පින් පල දෙන කාලේ නරකයි කියන්නේ කළපව් පල දෙන කාලයක් එහෙනම් කළපව් පල දෙන කාලේට පෞකාරියෝ පන්දලට දුවනවාද බෝධි මාහන්සි ළඟට යනවාද පින්වල දෙන කාලෙට පින්වන්තයෝ බෝධින් වහන්සේ ළඟට ධාතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මොකද ප්‍රාර්ථනා කරන්න ඕන මේ පින්ඵලයෙන් ඒ කුසල් තව වඩා වර්ධනය වේවා නිවීම ලැබේවා නිවන් සුව වේවායි අපි ප්‍රාර්ථනා කරගන්න ඕන නමුත් අද අපි ඒක කරනවා නෑ පින්වත්නි අපලයක් නැත්තම් පන්සල ළඟ දෙවටෙන්වත් යන්නේ නෑ අපල නැත්තම් නේද අපල තියෙනවා නම් පන්සලේමයි දේවාලෙමයි කෝවිලෙමයි නේද දෙවියන් යදිනවා දෙවියන්ට පූජා තියෙනවා නේද අපල නැති කාලෙට ඔය ගෙදර එහෙම පහන පත්තු කරන්න කිව්ව ළමයින්ට කියන දුවේ පත්තු කරනවා පහන එයා තම කෙනෙකුට කියන අපල තියෙන කාලෙට මොකද මෙන්න බොලේ අප්පච්චි එක පාරටම අප්පච්චිම පහන පත්තු කරනවා
එයා කියනවා වෙන කාටවත් දෙන්නේ මමයි අද පහන පත්තු කරන්නේ. මොකද අද ටිකක් හිතට හොඳමයි. බලන්න මෙතනත් සාහනේ අපිට තියෙනවනේ නේද? දැන් අපල කාලෙට බෝධින් වහන්සේ යටට ගිහිල්ලා පූජාවක් තියනකොට මොකද්ද වෙන්නේ? වෙන දේ තමයි පින්වත්නි ඔයත් දැකලා තියෙනව නේද? දරුවෝ දෙන්නෙක් දුවලා ගිහිල්ලා වැවට පැනලා වැවේ නානකොට උඩහින් එක දරුවෙක් පියබුම් ගහනවා පහලින් තව දරුවෙක් පියබුම් ගහනවා මේ දෙන්න පියබුම් ගහන නිසා රැලි දෙකක් හැදෙනවා මේක. දැකලා තියෙනව නේද? ඒ රැලි දෙකම එක තැනකදී එකට වැදිලා විනාශ වෙනවා දැකලා තියෙනව නේද? ඒ වගේ පින්වත්නි කර්ම පරිසම් වෙන කාලෙට බෝධි පූජා තියෙනකොට පින්කම් කරනකොට අර අපි කරගත්තු කර්ම පාලනය කරන්න පිළිත කරන්න පෙරන්න ඒකට ප්‍රතිවිරුද්ධ පුණ්‍ය ශක්තියක් අනිත් පැත්තෙන් හදනවා ඒ බලයට සමාන. එහෙම හදනකොට අරක යටපත් කරන්න තුරස් කරන්න අඩු කරන්න ක්ෂය කරන්න පුළුවන්. ඔය විවිධ ගල් වර්ග පළඳින්න කියලාත් අපිට කියන්නේ පිළිවත්. විවිධ මැණික් වර්ග පළඳින්න, ලෝහ වර්ග පළඳින්න කියන්නේ ඇයි ඒක? අර විශ්ව ශක්තියෙන් එන සමහර අපි කරගත්තු පව් ඒවා. කාගේවත් ඒවා නෙමෙයි. අපි හිතන් ඉන්නවානේ මේ වෙනදුරු අඟාරු හේතු කියලා මේ ග්‍රහචාරය කියන මේවා නිකන් මේ අපිටමයි වෙනදුරුත් ලබන්නේ. මේ අනිත් අයට මොකක්වත් නැහැ. දැන් බලන්න සමහර අයට පින්වත්නි උපන්දායින. උපදින්නේ හේතුකේ. හේතුක වෙනකොට වෙනදුරු ලබනවා. වෙනදුරු වෙන අඟාරු ලබනවා. මිනිහා මැරෙනකන් පින්වත්නි අන්තිම දරුණු ග්‍රහචාරය. නේද? ඔයේ හරි පොලිසියකට අහු වෙනවා නම් මිනිස්සෙමයි අහු වෙන්නේ. අටක් කරනවා නම් මිනිහමයි. ගහකින් වැටෙනවා නම් මිනිහමයි. ඔළුවක් බලනවා නම් මිනිස්සෙමයි. උඩකින් වැටෙනවා නම් එහෙම. එහෙමත් මිනිස්සු ඉන්නවා අපිට. විපත්ති පැමිණෙන පරම ප්‍රවිදින්නේ ඔහුට හෝ ඇයටමයි. එතකොට අපි කල්පනා කරන්න ඕන මොකද්ද? ඈ? කල්පනා කරන්න ඕන සසරේ ඔබ මා අප විසින් කරගත්තු පින්වත්නි පාප කර්ම වැඩි. ඒවා තමයි අපිට මේ පරසම් දෙන්නේ පින්වත්නි. ඕරා නැටින් වලට සර්වඥතා ඥානියවත් මහරහතන් වහන්සේලාගේවත් ශක්තිය අවුෙන්නේ නැහැ. ඉන් මෙහා මාර්ගඵලලාභින්ගේ ශක්තිය අවුෙන්නේ නැහැ. ඉන් මෙහා ශ්‍රද්ධාව උපදවා ගන්න අපේ ශක්තිය අහුවෙනවා. බලා ගන්න පුළුවන් අපේ වෙනස් වීම කොයි වගේද කියලා. ඒ නිසා මතක තබා ගන්න පින්වත්නි විශ්ව ශක්තිය කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. දැන් බලන්න ගිරුවෙලිය. ගිරුවෙලිය කියන්නේ ජීව ගුණය තියෙන පදාර්ථයක්. මේ පදාර්ථය සම තහඩුවකට යකට තහඩුවකට අරගෙන පිනවත් ඉන්පස්සේ විදුලියක් නිෂ්පාදනය කරන සෝලා පැනල් කියලා අපි කියනවා. මේ කරන්නේ මොකද? මේ පදාර්ථය ඒක සමාන බලයක් තියෙන සම තහඩුවකට යකට තහඩුවකට අරගෙන ඉන්පස්සේ අපි විදුලියක් නිෂ්පාදනය කළා ගන්න එතනින් ඈපැත්තට ගෙවල් වල බලුප්පත්තු වෙනවා. ඒ වගේ අපේ හදවතට මහා දෙයක් කරන්නට පුළුවන්කම තියෙනවා. කොන්න බලන්න පින්වත්නි. අපි මේ ජීවිතයේ කරගත්තු කර්ම සසරේ කරගත්තු කර්ම අපිට පරිසම් දෙනවා වේදනං පරු සංජානින් ශරීරස්සක වේදනං ගරුකං වාපි ආබාධං චිත්තක්කේ පංච පාපුණින් කියුවා. අපිට පරිසම් දෙන කාරණා කීපයක් තියෙනවා මෙලොව වශයෙන් පින්වත්නි ඒවත් සසරේ කරපු කර්ම නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම අද මේ ජීවිතේ කරගත්තු කරන කර්ම වෙන්නත් පුළුවන්. කල්පනා කරලා බලන්න පළවෙනි කාරණාව විදියට කියනවා වේදනං පරුසං. පින්වත්නි බලන්න අපිට තියෙනවා නේද අද දරුණු වේදනාවල්. වාඩි වෙලා හිටියොත් නැගිටින්නද බැ නේද? බණ අහන්න වාඩි වෙලා හිටියම පැයක් විතර හිටියට පස්සේ පුතෙක් හරි දුවෙක් හරි ළඟට ඇවිල්ලා උදව් කරන්නට ඕන ඇදලා උස්සලා ගන්න ඕන නැගිටින්න බෑ නේද? නිදාගත්තට පස්සේ නැගිටින්නද බෑ. වාඩි වුණාම නැගිටින්නද බෑ. විශාල වේදනාවක් තියෙනවා ඇඟි. මේ තන හිස්වල වේදනා තියෙනවා, වැලමිටේ වේදනා තියෙනවා, මැණික් අටුවේ වේදනා තියෙනවා, ඇස්වල වේදනා තියෙනවා, හිසේ වේදනා තියෙනවා, උදරයේ වේදනා තියෙනවා. මහා කරුණු ලෙඩවල් තියෙන ඔය ඇත්ත දන්නවද? ඔය ලස්සන සිනිඳු පට සලුවකින් වසාගෙන ඉන්න ඔබේ මගේ ශරීරේ මේ ගත ඇතුලේ පින්වත්නි කොයි තරම් නම් රෝග තිබෙනවාද?
මේ ගත ඇතුලේ බැලුවොත් කී පොලක් නම් පළල මහල ඇද්ද හිතලා බලන්න සිනිඳු සළුවකින් වසාගෙන මොහුණු ඩිංගේ පුයර ටිකක් ගොලා උලාගෙන ඉන්න නිසා ලෝකයට මේ වේදනාව පේන්නේ ඒ වේදනාව සංගවලයි තියෙන පිට ඒ වේදනාව මේ ගත ඇතුලේ තිබෙනවා රෝම කූපයක් කූපයක් ගානේ වේදනාව දෙනවා රිදුම් දෙනවා නේද පිටවත් රෑට සැතපෙනකොට නිින්දට යනකොට පෙති જાති බොනවා මේ පෙත්ත හිතේ අමාරුව මේ පෙත්ත ධන හිතේ අමාරුව නේද මේ පෙත්ත මොකටද ගතේ අමාරුව නේද ඔහොම ඔහොම පින්වත්නි පෙති જાති 10ක් 12ක් විතර එකට එකතු කරලා විවිධ වේදනාවල් වලට දීලානේ නිදාගන්න වේදනානාශක ගොඩාක් දීලා නිදාගන්න රෑට නේද මේ මුළු ගතම ඇතුම් දෙනවා මේ මුළු ගතම වේදනාව දෙනවා හිතලා බලන්න දැන් ඇයකට ආසන්න විතර වේගෙන එනකොට විනාඩි 30ක් 40ක් වේගෙන එනකොට කොයි වගේ වේදනාවක්ද මේ ගතේ දැනෙන්නේ කියලා හිතලා බලන්න හරි අමාරුයි හිත තියාගන්න එක තැනක නේද හිත කියන්නේම නැක්කින් දැන් ඇති දැන් යන්න නේද දැන් බලන්නකො නැතුමක් බලන් හිටියනම් කොහොමද ඈ හිත කියනවාද දැන් ඇති යන්න කියලා නෑ ඉතින් හිතනවා තව ටිකක් නටනවා නම් බලන් ඉන්න තව ටිකක් කර ගැවෙනවා නම් බලන් ඉන්න බලන්නකො බලන්න ඉන්නත් අපේ වෙනස පිනට කොයි තරම් අඩු අනුබලයක්ද අපි දෙන්නේ නේ පොලිමක ටිකක් හිටගෙන ඉන්න වෙනවා නම් මනස වැදලා යන්න තියෙනවා නම් නේද පින්කමක් කරන්න තියෙන කොතනත් එහෙමයි දලදා හාමුදුරුවෝ වඳින්න යන්න තියෙනවා නම් ඇඳුම් කමක් හරි හදාගෙන ඉක්මනට දලදා හාමුදුරුවෝ වැඳලා යන්න තියෙනවා නම් වින වැරදි වැඩවල නරක වැඩවල මේ සුරා සැල්වල එහෙම බලන්න පින්වත් අවුරුද්ද ලං වෙනකොට ටවුන් එකට යනකම් පොලිමේ ඉන්නවා සුරාව බොන්න නේද ඒවට පරක්කුනේ හදිස්සිනේ බතලිපේ නෙමේ බතරොස් වෙනවා නෙමේ දොර ඇරලා නෙමේ නෝන විතරයි නෙමේ දරුවෝ විතරයි නෙමේ හැබැයි පින්කමක් කරන්න කලින් දරුවෝ විතරයි නෝන තනියෙන් නේ රෑ වෙලා යන්න බෑනේ අඳුරු කරුවලේ යන්න බෑනේ ලයිට් නැති පාරවල් වල යන්න බෑනේ ඔන්න බලන්න පින්කමක් කරන්න ආවම ඔච්චර ප්‍රශ්න අපිට මතුවෙනවද? වැරද්දක් කරලා බලන්නකෝ පින්වත්නි. එච්චර ප්‍රශ්න මතුවෙනවද කියලා. එහෙම ප්‍රශ්න මතුවෙන්නේ නේ. නේද? ඒ නිසා කල්පනා කරලා බලන්න හොඳ දෙයක් කරන්න කොච්චර අමාරුද? පළවෙනි කාරණාව කියනවා වේදනං පරුසං. අපි මෙලොව කරගන්න පව් මොනවද පව් කියලා කියන්නේ? අම්මාට නොසලකා හැරීම. තාත්තාට නොසලකා හැරීම. ගුරුවරුන්ට නොසලකා හැරීම. පන්සල් කඩ කිරීම නේද වෙන දුතිරි දුරාචාරයන් කිරීම විතේක අහනවා පින්වත්නි ස්වාමීන් වහන්සේ නමක් බුදුහාමුදුරුවනි දෙවිවරු වෙලා දිව්‍ය ලෝකෙ උපදින්නේ කවුද කියලා දැන් ඔය අතෝ හිතාගෙන ඉන්නවා නේද දෙවිවරු වෙලා අනේ අපිට බැරුව ඇති දිව්‍ය ලෝකෙ උපදින්න නේද දෙවිවරු වෙලා උපදිනවා ඇති අමුතුම කොට්ටාසයක් වෙන්නේ නැහැ පින්වත්නි දෙවිවරු වෙන්න මොනවද කරන්න ඕන දෙවිවරු වෙන්න කරන්න ඕන කරුණාව බ්‍රහ්මයා වෙන්න බ්‍රහ්මයෝ වෙන්න කරුණාව දයාව මුදිතාව මෛත්‍රිය උපේක්ෂාව පුරුදු කරන්න ජීවිත බ්‍රහ්මත්වයට පත් වෙන්න පන්සිල් රකින්න දෙවිවරු වෙන්න අලෝභ අදෝස අමෝහ පුරුදු කරන්න ජීවිතේ පින්වත්නි එතකොට දෙවියෝ වෙලා උපදින්න පුළුවන් පින් කරගන්න කුසල් කරගන්න දැන් ඔබ හිතන්න ඔබට දෙවියෝ වෙන්න පුළුවන් කමක් තියෙනවද චාන්ස් එකක් තියෙනවද හිතලා බලන්න බණ මඩුවට ගිහිල්ලා සිල්වන්තය වගේ වාඩි වෙලා හිටියට වැඩක් නැහැ ගෙදර දරුවන්ට කතා කරනකොට වචන ටික කොයි වගේ පොඩි වින කරනවද අන වින කරනවද දේවාල ඔලමතර ඇවෙන්නේ එලි වෙන්නේ එහෙනම් පින්වත්නි පිරුවට ඇඳගෙන පන්සල් බඩ ගෑවට වැඩක් නැහැ මතක තබා ගන්න හදවතේ තියෙන ඉරිසියාව භෝග සමකෝධය එහෙනම් දෙවියෙක් වෙන්න බෑ නේද දෙවියෙක් වෙන්න බෑ වැදු දරුවාගේ ඉඳලා සියලු සත්වයන්ටම මෛත්‍රී කරන්න ඕන දෙවියෙක් වෙන්න නම් හොඳට මතකද හරිම සරල දෙයක් හිතුවොත් හරිම සරල දෙයක් හිතුවොත් හැබැයි මේක හිතාගන්න එක සරල නෑ පිටවත්
ක්‍රියාවේ යොදවගන්න එක සරල නෑ මේ බැඳීම් ගැටීම් සහිත ජීවිතේ ටිකක් හිතලා බලන්න. ඉතින් කරුණු වේදනා ඇති වෙනු පන්සිල් කඩ කරලා කර්ම කරගෙන සසරෙත් එමය මේ ජීවිතේ. අම්මා තාත්තට සලකන්නේ නෑ කියනකොට ගුරුවරුන්ට සලකන්නේ නෑ කියනකොට හොඳට මතක තියාගන්න දැන් ගෙදර මේ පණ ටික අහගෙන ඉන්න අම්මලා කියනවා ඉතින් පුතාට කොනිටලා ඇරුණා නේද සමිතාඳුරු කිව්වා අම්මට තාත්තට සලකන්නේ නැත්තම් දරුණු වේදනා ඇතුළු වේදනං පරුසාන් ඔය ඉතේ අමාරු හැදෙන්නේ බඩේ අමාරු හැදෙන්නේ ධන පොල් කටු ඉදිනෙන්නේ විවිධ වේදනා ඇති වෙන්නේ සසරේ හෝ මේ ජීවිතේ අම්මට අපච්චිට කරපු දේවල් ගුරු දෙගුරුන්ට කරපු දේවල් මහාන බමුණන්ට කරපු දේවල් නිසා ඔබට මතක තියාගන්න අම්මා අපච්චි ලයිටන් එකක් තියෙනවානේ අම්මටයි අපච්චිට ඇදෙන්න මොකද අපි දරුවෝ බිහි කළා බොලා අපිට සලකන්න ඕන එහෙමනම් හිතාගෙන ඉන්න එපා රජෝ එහෙම අම්මලා හිතාගෙන ඉන්නවා නේද අපි ගැහුවා අපි බැන්නා නේද අපි මොනවා කළත් දරුවෝ සලකන්න ඕනේ කියලා හිතන් ඉන්නවා එහෙම සැලකීම දරුවන්ගේ යුතුකම හැබැයි අම්මා අප්පච්චි හොදට මතක තියාගන්න දරුවන්ගෙන් සැලකුම් ගන්න විදියට වැඩ කරන්න අඩුම තරමේ නොතේරෙන කාලේ බැරි නම් තේරෙන කොටවත් ඒ කියන්නේ ඉහෙන් නිකට පැහෙන කොටවත් කල්පනා කරන්ට මුල වැරදුනා අගවත් කතා ගන්න ඕන කියලා එතකොට දරුවන්ට හිතෙනවා එහෙමයි කියලා පුතාලා දූලට මං කියන්නේ අම්මා අප්පච්චිව මහපාරට ඇදලා දාන්න කියලා නෙමෙයි දිවි කළා අම්මා තාත්තා කිරි දුන්නු අම්මා හැදූ තාත්තා කන්න දුන්නු තාත්තා දුක් විඳ තාත්තා ගෙදර ඉඳගෙන අම්මා අප්පච්චිව පියාගෙන ඇති නේද අහක දාන්න එපා හැබැයි අම්මා අප්පච්චි මතක තබා ගන්නට පොඩ්ඩක් දරුවෝ ළඟ නිවෙන්න ඕන ඔයාලා හම්බ කරන කාලේ වගේ නේද ඉතු කියලා අටි හප්පලා බොරෝලා රවලා පුප්පලා දැන් බෑ දැන් දුවගේ පඩියෙන් ජීවත් වෙන්නේ පුතාගේ පඩියෙන් ජීවත් වෙන්නේ මේ දරුවන්ට ප්‍රශ්න තියෙනවා ඇත්ත ඒ අතරේ ඔබ ගැනත් බලනවා පුතාට බැන බැන දුවගේ ගෙදරට යනවනම් දුවට බැන බැන පුතාගේ ගෙදරට යනවනම් දුන්නක් නෑ කියනවනම් දරුවෝ හිතනවා අපේ හාමුදුරුවනේ බන පොතේ ඉන්න අම්මලා අපේ ගෙදරත් ඉන්නවනම් කොච්චර හොඳයිද හාමුදුරුවනේ කියලා ඉතින් මේ ටික මේ කිව්වේ දරුවන්ට අම්මලා තාත්තලට නොසලකාරින්න කියලා නෙමෙයි පුතේ ඔබේ යුතුකම ඔබ කරන්න හැබැයි අම්මා අප්පච්චි මතක තබා ගන්න ඔබේ යුතුකම් ටිකක් ඔබ කරන්න නිකන් හිතන්න එපා මං බිහි කළා මං කිරි දුන්නා මං තමයි නැලෙව්වේ ඈ මං තමයි කන්න දිරුන බොලා පිට සලකන්න ඕන එහෙම හිතන් ඉන්න එපා අඩුම තරමේ නොතේරෙන කාලේ බැරි නම් තේරෙන කාලේ හරි ඒ කියන්නේ වැඩිහිටි වුණාම හරි ටිකක් කල්පනා කරන්න එනිසා දරුවෝ ලව්වා පව් සිදු කරන්න එපා කියන එකයි මට කියන්න ඕනේ ඔබ හොඳට මතක තියාගන්න ඔබේ තරුණු නරක ගතිගුණ නිසා දරුවෝ ලව්වා පව් සිදු කරනවා අම්මා අප්පච්චි හොඳට මතක තියාගන්න ඔබත් මේවට වග කියන්න ඕන තැන් තියෙනවා සමහර වෙලාවට ඔබේ කල්පිනියාවන් දරුවන්ගේ අතින් පව් සිදු කරගෙන තැන්පත් වෙලා තියෙන එක මතක තියාගන්න ඊළඟට කියනවා ජානින් කියලා කියනවා පිනවත්නි හානි සිදු වෙනවලු මොනවද හානි ගෙදරට හානි සිදු වෙනවා වස්තුවට හානි සිදු වෙනවා ධන ධාන්‍ය වලට හානි සිදු වෙනවා හම්බ කරගත්ත දේවල් වලට හානි සිදු වෙනවා ඉඩ කඩන් ආදී නැති වෙලා යනවා දැන් අද බලන්න මේ දේවල් කොච්චර අපිට දකින්න තියෙනවද කියලා නේද ඉස්සර පැරණි මිනිසුන්ට මහා වතු පිටි ඉඩ කඩන් තිබුණා දැන් අපිට යාන්තම් ප්‍රජස් ආයතන ඒකටත් කුලල් කා ගන්න ගොඩාක් ඥාති එකතු වෙනවා නේද කොස් ගාට කුලල් කා ගන්න කොස් ගහේ කවුරුත් කොස් ගන්නෙ නෑ ඇයි නඩුවක් තියෙනවා පොල් ගහේ කවුරුත් පොල් ඇහිඳින්නේ නෑ පොල් ගහේ මොකද නඩුවක් දාලා තියෙනවා අනේ පොල් වැටි වැටි පැලවෙවි යනවා කවුරුත් පොල් ඇහිඳින්නේ නෑ පොල් ඇහිඳ ගමන් පොල් කියට කතා කරලා කියනවා පොල් ඇහිඳිනවා නඩුවක් තියෙන ඉඩමේ කියලා නේද ඒ නිසා බලන්න මිනිස්සු කොයිතරම් ඒකයි මං කිව්වේ අර අලෝභ අදෝස අමෝහ පුරුදු කරගන්න එක හිතන තරම් ලේසි නේ හිතන තරම් සරල නේ පින්වත් මතක තබා ගන්න මහා සංඝරත්නයට දොස් කියන්න එපා යම් වැරැද්දක් අඩුපාඩුවක් සිදු වුණා නම් ඒත් වරගෙන යයි හැබැයි හොඳට මතක තියාගන්න චීවරයට දොස් කියන්න එපා බුදුහාඳුරන්ට දොස් කියන්න එපා බුදු පෙරහැර දැකලා දොස් කියන්න එපා මහා කුසල් කරගෙන අවීචි වල නිර්යන් වල උපදින්න එපා පින්වත්නි කල්ප ගණන් ඒවයින් ගැලවිල්ලක් නෑ හොඳට මතක තියාගන්න අර අනිත් ඒවා රාංගික වෙනවා වගේම අරවත් සාංගික වෙලා තමයි යන්නේ පින්වත්නි
ඔබට මතක තියාගන්න අද බලන්න කොච්චර මෙහෙම වේදනාව අපිට තියෙනවද කියලා ඊළඟට කියනවා මොකද්ද ඉතාම දරුණු හානි සිද්ධ වෙන බලන සුනාමි වගේ වෙලා නේද ගම් වතුර ඇවිල්ලා කඳු නාය ගිහිල්ලා ගස් කඩාගෙන වැටිලා ඇඳන් හිටපු ඇඳුම විතර කෝටි ගණන් හම්බ කරපු සත්ත පහක් නෑ සියල්ල නැති වෙලා ගියා ඊළඟට කියනවා ශරීරස්ත්‍ය වේදනං ශරීරයේ පින්වත්නි දරුණු බිඳීම් ඇති වෙනවා ඊළඟ කාරණා තුන්වෙනි කාරණාව ශරීරයේ දරුණු බිඳීම් ඇති වෙනවා මොනවාද දරුණු බිඳීම් කියලා කියන්නේ ඈ අස්ති කැඩිලා කොඳුයට කැඩිලා සුසුන්නාව කැඩිලා පදාකල් රෝද පුතුවේ ඉන්න වෙලා ඔත්පල වෙන ඉතල බලන්න කවසකට හරි පින්වත්නි මුත්‍රා වටයක් දාලා තමන්ගේ අසුචි ගඳයි මුත්‍රා ගඳයි තමන්ට දැනුණා නම් සසර මොකද්ද කියලා ඔබට දැනිලා ඇති ඒක වෙනකන් අපිට සසර ගැන එච්චර දැනෙන්නේ නැහැ අපි හිතාගෙන ඉන්නේ පින්වත්නි සසර කියලා කියන්නේ රඟ මඩලක් එහි රඟන නිලියන් නළුවන් අපි කියලා අපි රඟනවා නේද අපි දන්නේම නැහැ හැපේ නැතුව යනවා කන එන්නේ නැතුව යනවා නේද අන්තිමට අපි දන්නේම නැහැ ගඳ සුවඳ රස දැනෙන්නේ නැතුව යනවා අන්තිමට අපිම මේ රඟ මඩලේ පරාජයටපත් වෙලා එදාට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි පින්නම් සරණං ගච්ඡාමි එදාට බුදු ගුණ ඇහෙන්නේ නැහැ බුදු ගුණ කියා ගන්නට බෑ බුදු ගුණ වඩා ගන්නට බෑ ධර්මයේ ක්‍රියාවේ යොදවන්නට බෑ එදාට කියන්න වෙන්නේ අපි අසරණ වෙලා වගේ පිටට දැනෙනවා බුදුහාමුදුරුවනේ නේද එදාට අපිට කියන්නේ අපි අසරණයි ධම්මික උපාසක මහත්මයා මැරිච්ච වෙලාවේ දිව්‍ය ලෝක වලින් ඇවිල්ලා පොර කෑවලු පින්වත් එන්න අපේ ලෝකෙට එන්න අපේ අපි මැරෙන වෙලාවට කවුද කතා කරන්නේ අපි කෑ ගහනවා ආච්චි පෙරේතයා වෙලා අතවන්නනවා බැරියෝ කියලා අපි කෑ ගහනවා මාමා අතවන්නනවා යන්න බැරියෝ කියලා කෑ ගහනවා සිහිය නැතුව කෑ ගහනවා ඇඳුම් ඉරා ගන්නවා අසුචි ටික අනලා බිත්ති වලත් ගන්නවා නේද හිතන්නකො පින්වත්නි සමහර අය ජීවත් වෙලා ඉන්න කාලේ කෑවේ එක කෑම පිඟාන රුපියල් 2000යි 3000යි එහෙමයි එක වේලක් කෑවේ මෙතන මරණ මංජකේ ලං වෙලා අසුචි ටිකක් අනනවා පිස්සි වල දානවා සමහර අම්මක් පච්චි ඉන්නවා නේද රෙදි ඇඟට තියලා ගැට ගහලා තියෙන ලියලා විස්කරනවා සමහර අය ලංකාවේ රෙදි ඇන්නේ නැහැ රට යනවා අවුරුද්දකට දෙකකට සැරයක් රෙදි ගේන්න සිංගප්පූරු මැලේසියා රෙදි ඇන්නේ හිතන්න මරණ මංජකේදී රෙදි ඇඟට තියලා ගැට ගහලා තියෙන චීතර දිකැලා තව ටිකක් දුරට හිතලා බලන්න ශරීරයේ විශාල බිඳීම් ඇති වෙන ගරුකං වාපි ආබාධං ගරුක ආබාධයක් ඇති වෙනවා විශේෂයෙන්ම ප්‍රබල ආබාධ පින්වත්නි ඔය ඇති වෙනවා බගන්දරාව අපස්මාරය හතිය ඒ වගේ අස්මා ලෙඩවල් පිළිකා අස්තිබිදී ඔයගේ මහා දරුණු ලෙඩවල් ඇති වෙනවා අද බලන්න මේවා කොච්චර තියෙනවද කියලා අද කොච්චර මේ දේවල් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න ඊළඟට කියනවා පින්වත්නි විශාල මේ වගේ දරුණු රෝග හැදෙනවා චිත්තස්කේ පංච පාපුණින් කියනවා ඊළඟට කියනවා මොකද උමතු ලෙඩවල් අද පිස්සු වාට්ටු පිරিলা නේ හැම රෝහලකම තියෙනවා පිස්සු වාට්ටුව පිස්සු වාට්ටුව කියන්නේ පිස්සෝ නෙමෙයි උමතු ලෙඩ්ඩු මානසික ලෙඩ්ඩු අද බලන්න පෞල් සංවිධාන පෞල් උපදේශන වලට ගිහිල්ලා බලන්න අද වැඩි හරියක් මේ ගෙවල් වල ඉන්න නෝන්ලාට පිස්සු නෙමෙයි පිස්සු වගේ තත්ත්ව තියෙනවා මෙන්ටලි ප්‍රශ්න තියෙනවා පින්වත් මේල බලන්න අපි දන්නේ නැති වුණාට සමහර අය ටැබ්ලට් බොනවා උපදේශන වලට යනවා ඇයි පින්වත්නි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ධර්මයාගේ සරණ යෑම නැති නිසා නේද මේ තරම් වටින දහමක් තියෙනවා මේ තරම් අස්පන අපිට මේ කර්මඵලයේ පිළිබඳව පෙන්නලා තියෙනවා මේ ටික අපි තේරුම් ගන්නේ නැති නිසා හිතලා බලන්න උල්මාද තත්ත්ව තුනක් තියෙනවා පින්වත්නි යක්ක දෝෂ නිසා උල්මාද ඇති වෙනවා දැන් ඔය අපි තතුපිදේ නියම කියන්නේ සමහර අය තතුපිදේ තියෙනවා නේද කැමැති කැමැති જાති සුරුත්තු බීපු මිනිහෙක් නම් සුරුත්තුත් තියෙනවා මත්තුර බීවන මත්තුරක් තියෙනවා මම නම් කියන්නේ පින්වත්නි ආ සමහර අය එහෙම මැරිච්ච මිනිහා කැමැති જાති ඇඳපු જાතිය සරමක් තියෙනවා ඈ කැමැති જાතිය ඇඳුමක් තියෙනවා මං නම් කියන්නේ පින්වත්නි මැරිච්ච මිනිස්සයා කැමැති જાති තියෙනවා නම් මිනිස්සයා කැමැතිම කෙනානේ නෝනා නෝනක් කියන්නේ නේද තතුව එහෙමත් තියෙනවා
දැන් බලන්නකෝ යයි. දානෙ ගෙවල් වල තටුවක් හදලා තියෙනවා. හතර මන් තුන් මන් ගන්දි වල. මැරිච්ච කෙනා වෙනුවෙන් තටුවක් තියෙනවා. ඒ කියන්නේ අපි තීරණය කළ ඉවරයි අප්පච්චි පෙරේතයයි කියන්නේ. පෙරේතය වෙලයි කියන්නේ. ඒක නෙමෙයි මං කියනත්. යක්ෂ දෝෂ නිසා පින්වත් ඕල්මාද තත්වයන් ඇති වෙනවා. පිටකි පිළ ඕල්මාද තත්වය ඔය දෙකටම ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි පෞපරිසං දීල ඕල්මාද තත්වයක් ඇති වෙනවා නම් සුව කරන්න බෑ. ගිහල බලන්න පින්වත් මේ හරි අසරණ රෝගීන් ඉන්න තැන් ආපු දිහා මතක නෑ ගියපු දිහා මතක නෑ ඉංග්‍රීසි ගුරුවරු මහා දානපතිව මහා ධන කුමීරයෝ ඉතලා බලන්න දිස්ති හාරන ඇඟිලි තුටින් කකුලෙන් පොළව හාරන පොළව හාරගෙන මඩ කන මහා ධන කුමීරයෝ ලොකු ලොකු පවුල්වල මහා කුලවන්තයෝ අන්තිමට බලන්න මේ ජීවිතේට වෙන ටික ඉතලා බලන්න ඊළඟට රාජතුව උපස්සක්ඛං කියනවා පින්වත් මොකද රාජතුව උපස්සකන්නේ රජුන් නිසා අපිට උවදුරු පැමිණෙනවා මොනවා නිසාද මේ මහා සංඝරත්නයේ දොස් කියනවා නම් පන්සිල් කඩ කරනවා නම් පව් කරනවා නම් ගරු කළ යුත්තන්ට සිල්වතුන්ට ගුණවතුන්ට අම්මට අප්පච්චිට කරුණ කරනවා නම් වෙන ටිකයි මම මේ කියාගෙන යන්නේ මොකද රජවරු නිසා දඩ මුඩ ගහලා රජේ දඬුවම් වලට ලක් වෙලා රාජ්‍ය සාන්තක කිරීම වලට ලක් වෙලා දේපල රාජ්‍ය සාන්තක කරලා මේ වගේ දේවල් කරලා මහා වෙතන වලට පත් වෙනවා පින්වත් ඔන්න ඔය වගේ ජීවිත ගත කරනකොට මේවා අපිට වෙලා තියෙනවා නම් මේ ජීවිතේ අපි මේවා නොකලත් සසරේ යම් දවසක පින්වත් අපි මේ පන්දුක් කර්ම සිදු කරන්න නැති වගේ හොඳට මතක තියාගන්න ඊළඟට කියනවා අබ්බක්ඛානංච ධාරුණං කියනවා අබ්බක්ඛානංච ධාරුණං කියන්නේ කරුණු නිന്ദා අපහාස අපිට විඳින්න වෙනවා. අර කියපු කර්ම සිදු කරපු නිසා දැන් හොඳට කල්පනා කරන්න පින්වත් සසර අපේ සැපවත් කරගන්න නම් මෙන්න මේ කර්ම වලින් අපි අත මිදෙන්න ඕන. මොනවද අපේ ගෙදර දුවා දරුවන්ට කියලා දෙන්න පුතේ අම්මට සලකන්න, අප්පච්චිට සලකන්න. ඒ වගේම ආච්චිට සීයට සලකන්න, නැන්දට මාමට ගරු කරන්න, ගුරුවරයාට ගරු කරන්න මේ කියන අයට ගරු කරන්න කියලා ගෙදර දරුවන්ට පුරුදු කරන්න. ඔබේ ගෙදර පින්වත්නි පහන් පැලක් වගේ හැඩ කරගන්න ඒකට ප්‍රධානම කාරණාව තමයි ඔබේ නිවසේ යම් තැනක් තිලෝතිලක සාන්තිනායක බුදුරජාණන් වහන්සේට වෙන් කරන්න. බුදුරජාණන් වහන්සේ ඔබේ නිවසේ යම් තැනක් වෙන් කරන් නිතර උදේ රෑ දවල් තුන් යමේම ඔබ බුදු ගුණ මෙනෙහි කරන්න. බුදු ගුණ වඩන්ට බුදු ගුණ හදවතේ තියාගන්න ලෝභ ද්වේෂ මෝහ වෙනුත් අලෝභ දෝ සමෝහ පුරුදු කරන්න. එතකොට අර හොඳ ඕරා කිරණයක් අපේ ශරීරයෙන් නිකුත් වෙනවා. ඒක විශ්වය තුල ගැබ් වෙලා තිබෙනවා. විදේශ රටක හිටියත් ඔබට පුළුවන් ඔබේ ඉන්න තැන ඔබේ ඉන්න කාමරේ කොහේ හිටියත් යුද හමුදා කඳවුරේ හිටියත් ගාමන්ට ආයතනයේ හිටියත් කොහේ හිටියත් ඔබට පුළුවන් මේ ටික කරන්න හොඳ හිතකින් ජීවත් වෙන්න කියලා අන්තිමට කියන්න තියෙනවා. හොඳ හිත පින්වත්නි යන යන තැන ඔබ ජයග්‍රහයෙන් තරඟ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් අනේ අපේ හාමුදුරුවනේ හොඳ අපිටමද මේ ඔක්කොම වෙන්නේ කියලා. නේද? සමහර අය කියනවානේ හාමුදුරුවනේ හොඳින් ඉන්න ඉන්න කරදරත් අපිටමයි කියලා නේද? එහෙමත් කියනවනේ. ඉතින් මතක තියාගන්න හොඳින් ඉන්නේ ඉන්න කරදර නම් හොඳින් ඉඳලා හරියන්නේ නැහැ නරකින් ඉන්න ඕනේ කියලා හිතන්න එපා පින්වත්නි. ඒ මොකද හොඳින් ඉන්නවා කරදරයි. ඒ කියන්නේ සංසාරේ අපි හොඳින් ඉඳලා නැහැ. නේද? සසරේ හොඳින් ඉඳලා නැහැ. සසරට එකතු වෙච්ච කර්ම නිසායි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. කෙනෙක් කියනවා ස්වාමීනි නරකින් ඉන්න සමහර අය ඉන්නවනේ හොඳට ඉන්නවනේ අපිට වඩා. ඇයි ඒ? එයා තේරුම් අරගෙන නැහැ සසරේ මම හොඳට ඉඳලා තියෙනවා. සසරේ මම හොඳට ඉඳලා තියෙනවා. ඇයි? මේ විශ්ව ශක්තියෙන් ගලාගෙන එන කර්ම ශක්තිය හොඳට එන්නේ පින්වත්නි සසරේ හොඳ කර්ම එකතු කරලා තියෙනවා. නමුත් යම් අභව්‍ය ස්ථානයකට පව් කරන වැරදි කරන අම්මෙක්ගේ තාත්තෙක්ගේ බඩේ ඉපදිලා එහෙම නැත්නම් වැරදි තැනක ඉපදිලා අර අපේ පුංචි කතාවක් තියෙනවා නේද පින්වත්නි? අර ඉස්කෝලේ එක වසරේ දෙක වසරේ දහම් පාසල ඉගෙන ගන්නවානේ අර ගිරාපටව දෙන්නෙක්ගේ කතාවක් නේද? හොඳ තැනකට වැටුණු ගිරාපැටියයි නරක තැනකට වැටුණු ගිරාපැටියයි. ඒ වගේ පින්වත්නි අපි සසරේ නරක අකුසල් සිදු කරගෙන තිබුණොත් මේ ජීවිතේ කොච්චර හොඳට හිටියත් අපිට ජීවිතේ සපවත් කරගන්නට ලැබෙන්නේ නැහැ. අකුසල් ඉදිරිපත් වෙලා පරිපාලන. එහෙමයි කියලා අකුසල් කරන්න එපා. ඒ නිසා නිවසේ අහන් ඉන්න ඔබ හැම දිනාටම මේ ස්ථානෙට පැමිණිච්ච ඔබ හැම දිනාටම අන්තර්ජාලයේ විදේශ රටවල් තුල අපි වහගෙන ඉන්න සියලුම දෙනාට. ඒ වගේම මේ මහා මහානුභාව සම්පන්න මහා පින්කමට දායක වෙච්ච
මල් ටිකක් කඩාගෙන ආපු ඔබට දැන් ටිකක් ලබා දීපු ඔබට මේ මහා පින්කමට යම් විදියකින් පාවඩයකින් වියනකින් මුතු කුඩයකින් පළසකින් ඇතිරිල්ලකින් මල් ටිකකින් දායක වුණා නම් ඒ සියලුම දෙනාට අපි ආශිර්වාද කරනවා පින් ප්‍රාර්ථනා කරනවා සෙත් ප්‍රාර්ථනා කරමු විශේෂයෙන්ම අපි ආශිර්වාද කරනවා පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන මාතර රන්තේගොඩ පදිංචි අමිතා විකාරණ මහත්මිය විසින් දායකත්වයේ දරනවා ධර්මදේශනාවේ අරමුණ තමයි දායකත්වයේ අරමුණ උපන්දිනය වෙනුවෙන් කරනු ලබන දානමය පින්කම එවැගේම ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ඉතාමිත්මනින් සතර ගමන කෙටි කරගන්න නිවන් අවබෝධ කරගන්න ප්‍රඥාව පහන කරගන්න ධර්ම අවබෝධය සලසා ගන්න ශක්තිය ලැබේවා මිය පරලොවදී ඥාතින් මේ පින් ලැබේවා රණවිරුවන්ට මේ පින් ලැබේවා කියන අරමුණත් එවැගේම හොරණ වික්ෂේන පුර සීල සුව අරණි ගිලන් භික්ෂූන් මධ්‍යස්ථානයේ අපේ මහා සංඝරත්නයට දිගාසිරි ප්‍රාර්ථනා කිරීම එනිසා අපි හැම දෙනාම එකතු වෙලා අදත් ප්‍රාර්ථනා කරමු මේ මහා පින්කමේ ආනිසංස බලමහිමයෙන් විශේෂයෙන්ම අතිගෞරවනීය ගලිගමුවේ ඥානදීප මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට ජාතියේ නාලිකාව නෙත්‍රිත්වයෙන් නාලිකාව ආගෙන හිටපු ඔබ හැම දිනාටම මේ දින ගණනාවක් පුරාවට පැමිණිච්ච ඔබ හැම දිනාටම ආරක්ෂකාංශවල ඇත්තන්ට ලෝකවාසී ලක්වාසී ඇත්තන්ට විදේශගත වෙන්න තින්වත් සියලුම දෙනාට හැම දිනාටම මේ ශක්තිය බලයක් වේවා හොද කර්ම සිදු කරන්න ශක්තිය නුවණ ඥාණය පහළ වේවා බුදුන් දැක නිවන් දකින්ට මේ මහා පින්කම හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නැවත දවසට ඔබ සොයා වඩිනතුරු හැම දිනාට සිරුවන් සරණයි.